සරණයි ඔබ සියලු දෙනාටම අදත් ඔබ මේකතු වෙ සිටින්නේ පෙළදම් කතිකාවත වැඩසටහන සමග පෙළදම් කතිකාවත වැඩසටහන කවදත් ඔබේ මතුවන ගැටළු වලට වඩාත් සරණව වඩාත් පැහැදිලිව පිළිතුරු ලබා දෙන්න සදී පැහැදී සිටින වැඩසටහනක් ඔබේ ජීවිතයේදී බොහෝ ගැටළු මේ ධර්මයේ හැසිරෙනකොට පරණගින්න පුළුවන් විශේෂයෙන් බණ භාවනා කරද්දී මේ ධර්මයේ පිටබඳව ඒ භාවනා කටයුතු පිළිබඳ ප්‍රශ්න පරණගින්න පුළුවන් ඒවා ඔබට අප වෙත යොමු කරලා ඒ සඳහා වඩා පැහැදිලි විස්තුම් ලබා ගන්න තමයි පෙළදම් කතිකාවත වැඩසටහන බෞද්ධයා නාලිකාව විසින් ඔබට තිළිණ කරලා දීලා තියෙන්නේ. එසේනම් අද දිනේත් මේ අපි ආරම්භ කරන්න සූදානම් වෙන්නේ ඔබගේ ප්‍රශ්නවලට ඔබේ දෙවන තවන ගැටළු වලට විස්තුම් සොයලා ඔබේ ජීවිතය වඩාත් අර්ථවත් කරන ඔබේ ජීවිතය වඩාත් යහපත් කරන්නට පෙරදම් කතිකාවත වැඩසටහනයි මේ ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. අද දිනේත් අපේ ගෞරවනීය ආරාධනාව පිළිගෙන මේ ස්ථානට වැඩම කොට තිබෙනවා රත්නපුර කලවාන ජාතුංගොඩ දම්සක් විහාර සේනාසන හි ප්‍රධාන අනුශාසක අපේ දොඩොස්සල උදිසදීර ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ වෙනදා පරිදිම මේ අපි කතා කරන බොහෝ දේ පිළිබඳ බොහෝමයක් උගත්කම් ඇති ස්වාමීන් වහන්සේ නමක් යතිවරයන් වහන්සේ නමක් උන්වහන්සේ තමන් දන්නා ධර්මඥානය ඔබට අපට කියා දෙමින් අපේ ජීවිත සාර්ථක කරගන්නට මඟ පෙන්වනවා ඇති. ඔබට මතක නම් අපි පසුගිය සතියේ සාකච්ඡා කරන්නට ආරම්භ කරා කර්මය පිළිබඳව. අපි කර්මයේ මේ දීර්ඝායුෂ ඇති වෙපදෙන්නට ඒ වගේම අල්පායුෂ ඇති වෙපදෙන්නට ප්‍රධානම හේතු මේ කර්මයයි අපි තිලෝගුරු බුදුරජාණන් වහන්සේ දේශනා කරා බව අපි ඔබට සඳහන් කළා. ඒ අනුව අපි හාමුදුරුවනේ මේ කර්මය ගැන අපි සාකච්ඡා කිරීමේදී මේ දීර්ඝායුෂ සහ අල්පායුෂ සම්බන්ධයෙන් අපි වෙනමම කතා කරන්නට අපි ආරම්භ කරා. ඒ අනුව මේ මෙහි අපි සාකච්ඡා කරා අල්පායුෂ ඇතිවෙන්නට ඇතිව උපදින්නට ප්‍රධාන වශයෙන් හේතු කාරණා කිහිපයක් පිළිබඳ අපි සාකච්ඡා කළා. අපි හැමතුරුනේ අල්පායුෂ ඇතිව ඉපදෙන්නට සහ මේ ප්‍රාණඝාත අකුසල කර්මයෙන් උපච්ඡේදක විදිහට බලපාන්නේ කොහොමද කියන විදිහ අපි සාකච්ඡා කරමු අද දිනේ වැඩසටහනේ. අපි ගියවර කතා කළේ මේ කර්මය පිළිබඳව. චූල කම්ම විභංග සූත්‍රය ආශ්‍රය කරගෙන ඒකෙදි පළවෙනි ප්‍රශ්නය තියෙන්නේ අල්පායුෂ ඇති වෙන ප්‍රතිපදාව කුමක්ද? උන්වහන්සේ වදාළ ප්‍රාණඝාතය. ප්‍රාණඝාතය කරලා මරණින් මතු නිරේට යනවා. නිරේට ගිහිල්ලා කාලයක් ඉඳලා මනුස්ස ලෝකෙට ආවොත් අල්පායුෂ ඇති වෙනවා. අප්පායුක සංවත්තනිකා ඒසා මානව පටිපදා. තරුණේ මේක තමයි අල්පායුෂ ඇති වෙන ප්‍රතිපදාව කියලා උන්වහන්සේ වදාළා. ඉතින් මේ ප්‍රාණඝාතයක් කළහම ලසිත මේක විපාක දෙනවා උපපීලක කර්මයක් වශයෙන්. අපි ගිය සැරේක උපපීලක වෙන්නේ කොහොමද කියලා. උපපීලක කර්මයක් වුණොත් එහෙම මේ ප්‍රාණඝාතය ප්‍රාණඝාත අකුසලය අම්මගේ මව් කුස තුළ ඉන්න කාලෙම මේ දරුවා කුසට පැමිණිච්ච කාලෙඳම අම්මට දුක් ඉන්න වෙනවා. ඊළඟට මව් කුසින් එළියට ආවට පස්සේ ලුණු දැම්මහම ලුණු වලට වතුර දැම්මහම ලුණු දිය වෙනවා වගේ ධනය භෝග දුරු විනාශ වෙලා යනවා. ඊළඟට මෙයාගේ මෙයා සතු වස්තුවක් ගෙදරට යම් කිසි දෙයක් තිබ්බනම් ඒව රජවරු විසින් ගන්නවා, එක්ක හොරු පැහැර ගන්නවා, ගම් වතුරට අහු වෙනවා, ගිහ අහු වෙලා පිච්චිලා වෙනසල යනවා. මේ වගේ ධන හානිය සිද්ධ වෙනවා. අන්තිමට කෙහෙල් ගහක් වතුර නැති ප්‍රදේශයක තියෙන කෙහෙල් ගහක් වේලිලා යනවා වගේ මෙයාලව නැති වෙනවා. මේකේ පාලියෙන්ම කියලා තියෙන අඩුම තරම් මෙයාලට ලුණු කැඳ ටිකක්වත් නැති වෙන මට්ටමටපත් වෙනවා කියලා මෙහෙම පෞකාරික ගෙදරක ජන්මලාභය ලැබුවාම පෙර ප්‍රාණඝාතය කරපු කෙනෙක්. ඒ වගේම අර කිව්වේ කිරි කලයක් දෙන එළ දෙනුන් කිරි ටිකවත් දෙන්න නැතු යනවලු. වී ටිකක් වැපුරුවාම පැලවෙන්න නැතු යනවා. ඒ උපපීලක විදිහට ඉදිරිපත් වුණොත් ඊළඟට කියලා දෙනවා උපච්ඡේදක විදිහට ඉදිරිපත් වුණොත් මොකද වෙන්නේ කියලා. උපච්ඡේදක කියලා කියන්නේ මගදි ඡේදනය කරලා දානවා, කපලා දානවා වගේ අර්ථයක්. යම්කිසි කෙනෙක් බොහොම දීර්ඝායුෂ සම්පන්න කර්මයකින් කුසල කර්මයකින් මනුස්ස ලෝක උපදිනවා. ඉපදුනාට පස්සේ එයාට මේ පෙර ජීවිතයක කරපු ප්‍රාණඝාත අකුසලය අර උපච්ඡේදක විදිහට ඉදිරිපත් වෙනවා. උපච්ඡේදක විදිහට ඉදිරිපත් වුණොත් එහෙම ඒ කර්මය ඇවිල්ලා එයාගේ ජීවිතයට සම්බන්ධ වෙලා
ආයුං චින්දතේ එයාගේ ආයුෂ සිඳලා දානවා ආයුෂ විනාශ කරලා වනසලා දාලා ඒ කියන්නේ එයා නියමිත කාලයක් වෙන්නේ නැතුව මරණයට පත් කරනවා එහෙම නැත්තම් මරණයට පත් කරන්න හරි අවස්ථාවක් උදා කරලා දෙනවා මේ උපච්ඡේදක කර්මය එයාට මැරෙන්න අවස්ථාවක් හරි ඇති කරනවා සමහර විට එයාට ඊතලයක් වැදලා මරෙන්න සලස්සනවා එහෙම නැත්තම් මුගුරකින් නැත්තම් ලීයකින් ගහන පහරක් වැදලා එයාගේ ජීවිතය මරණයට පත් කරන අවස්ථාවල් තියෙනවා මෙන්න මේ විදිහට ආයුෂ ඡේදනය කරනවා ඊළඟට කියන චෝරා වටින් පවේසේති කියනවා සොරු ඉන්න කැලෑවකට හරියාව එක්කගෙන යනවලු මේ කර්මය විසින් හරියට අතින් අල්ලලා කැලේට එක්කනා වගේ මේ කර්මය ඇවිල්ලා මෙයාව හොරු ඉන්න කැලෑවට එක්කගෙන යනවා හොරුන්ට කියලා මෙයාව ඝාතනය කරවන්න එහෙම නැත්තම් වාල මච්ඡෝදකං ඕතාරේති බොහෝම දරුණු මසුන් ඉන්න ඔය කිඹුලන් වගේම මෝරුන් මෙයාගේ මිනි කන විනා මිනිසුන්ගේ මාංශ අනුභව කරන මස්සයෝ ඉන්න ජලයකට හරි මෙයාව බස්සවනවලු මේ කර්මය විසින් එතකොට අර මස්සයන් විසින් කාලා මෙයාගේ ජීවිතය විනාශ කරලා දානවා අඤ්ඤතරංවා පනස්ස පරිස්සයන්ඨානං උපනියති වෙනත් කරදරයක් බාධාවක් වෙන තැනකට හරි එයාව පමුණුවනවා බලන්න සුනාමිය කියලා විපතක් ආවා ඉතින් ඒ වෙලාවේ මැරුණේ මේ මුහුදයිනේ හිට මිනිස්සු විතරක් නෙමෙයි අර උපච්ඡේදක කර්ම ඉදිරිපත් වෙච්ච අය කොළඹ හිටියානම් ඒ වගේම රටමැද නුවර හිටියානම් ඒ කට්ටියවත් මේ කර්මය විසින් එක්කගෙන ගියා මේ සුනාමිය වෙන තැනට එක්කගෙන ගිහිල්ලා මරලා දැම්මා ඒ වගේම ඒ කර්මය නැති අය මුහුදයිනේ ඉඳලා ජීවිතේ බේරගත්ත පිරිස අප්‍රමාණවත් හිටියා. ඉතින් උපච්ඡේදක කර්මය කර්මයේ ස්වභාවය තමයි එක්ක සතුරන් ඉන්න වනයකට එක්ක යනවා. එහෙම නැත්නම් දරුණු මසුන් ඉන්න වතුරකට බස්සවනවා. නැත්නම් වෙනත් කරදරයක් බාධාවක් වෙන තැනකට බෝම්බයක් පුපුර තැනකට හරි නායක් යන තැනකට හරි වාහනයක් වාහන හැප්පෙන තැනකට හරි මේ වගේ තැනකට හරි මේ කර්මය විසින් යාව එක්කගෙන යනවා. කොහොම හරි එක්කගෙන ගිහිල්ලා එයාගේ ආයුෂ සිඳලා දානවා. ජීවත් වෙන්න තියෙන ආයුෂ වනසලා දානවා. අන්න ඒක තමයි උපච්ඡේදක වශයෙන් ප්‍රාණඝාතය සිදු වුණාම එයාට ලැබෙන ප්‍රතිඵලය. ඊළඟට තවත් මේක ඉදිරිපත් වෙන්න පුළුවන් උපඝාතක වශයෙන්. උපඝාතක කියලා කියන්නේ මේක සඳහන් කරන උපඝාතකන් උපඝාතන් තිපි ඒතස්සේව නාමං උපඝාත කියලා කියන්නේ මේ උපච්ඡේදක කියන වචනයටම කියන තවත් නමක් විතරයි උපඝාතක කියන්නේ ඒකමයි ඡේදනය කරනවා ඝාතනය කරනවා කියන එකම තේරුමන්නේ ඉතින් උපඝාතක කියන්නේ අර උපච්ඡේදක කර්මයටම කියන තවත් නමක් ඊළඟ එක තමයි ජනක කර්මය ජනක කර්මය කියලා කියන්නේ ඉපදීමට හේතු වෙන කර්මය. ජනක කියලා කියන්නේ උපදවන කියන එකයි. අපිට උපදින්නට හේතු වෙන කර්මය ජනක කර්මය. ප්‍රාණඝාත අකුසලයක් ජනක කර්මයක් බවට පත් වුනොතින් එහෙම එයා උපදිනවා නම් බුදුරජාන් වහන්සේ ධර්මයේ පැහැදිලි කරලා තියෙනවා එයා උපදිනකොට අප්පභෝග කුලාදීසු නිබ්බත්තස්ස අල්ප භෝග ඇති කුලයක ධනය අඩු සම්පත් අඩු කුලයක තමයි මේකේ උපතක් එයාට ලබා දීම සිදු කරනු ලබන්නේ. ඉතින් ඒක නිසා මේ වගේ වෙන්න පුළුවන් මෙන්න මේ විදිහට තමයි මේ කර්මය එක දෙන හැටි දක්වලා තියෙන්නේ මේ අකුසල කර්ම ප්‍රාණඝාත අකුසලේ අල්පායුෂ සංවත්තනිකෝ පවතින හැටි නැත්නම් අල්පායුෂ ලබන්න හේතු වෙන ආකාරය බුදුරජාන් වහන්සේ දක්වලා තියෙනවා තව විශේෂයෙන් පොඩි දෙයක් මතක් කරන්න තියෙනවා දැන් මේ ප්‍රාණඝාත අකුසලයක් කිරීමේදී මුලින්ම ඇති වෙන සිතුවිලි නිසා
එයාට නිරයේ උපත සිදු වෙනවා මුල්ම සිතුවිලි නිසා. පසු ඇත වෙන සිතුවිලි නිසා තමයි අල්පායුෂ සිද්ධ වෙන්නේ. අර මුලින් ප්‍රාණඝාතය කරන මූලික සිතුවිලි නිරය ගාමි වෙනවා. පසුපසු ඇත වෙන සිතුවිලි ටික අල්පායුෂ සංවත්තනික එන නැත්නම් අඩු ආයුෂක් ඇති උපදින්න හේතුවක් වෙනවා. එහෙම අපි හඳුරන්නේ අපි දැන් විවිධ මාධ්‍ය ඔස්සේ අපිට අහන්න දක්නට ලැබෙන දෙයක් තමයි මේ කුසේදීම මේ කලලය විනාශ කරලා දාන ප්‍රවෘත්ති අපිට අහන්න දක්නට ලැබෙනවා. එතකොට මේ ලෝකේ උපත ලැබීමක් මේ වෙන්නේ නැහැ. අපි හඳුරන්නේ මේ උපති මේ මේ මව කුසේදීම මේ විදිහට මරණයේ උරුම වෙන්නේ මේ අකුසල කර්මේ ප්‍රබල නිසා වෙන්නද? ඔව් සමහර විට මේ මව කුසේදීම උපදින්න හේතු වෙන බොහෝ වෙලාවට ඒ අර ප්‍රාණඝාත අකුසල කර්මයක් නිසා එක හේතුවක්. සමහර වෙලාවට සමහර ඇත්තන්ට කුසල කර්මයේ තියෙනවා ජීවත් වෙන්න, ආයුෂ තියෙනවා ජීවත් වෙන්න. නමුත් කර්මයක් නැතුවම වෙන කෙනෙක් කර්මයක් කරගන්නවා වෙන්න පුළුවන්. ඒ කියන්නේ යාට අඩු ආයුෂින් මැරෙන්න කර්මයක් නැතුව තියෙද්දිත් වෙන කෙනෙකුට පුළුවන් එයාව ඝාතනය කරන්න. එයාට කර්මයක් තියෙන්නම ඕනි නෑ අනිවාර්යයෙන්. ඉතින් මව කුසේදී නැති කරලා ඒ නැති කරගන්න අඥානයෝ ඉන්නවනේ, පාපකාරීන් ඉන්නවනේ. ඔවුන් හිත හදා ගන්නත් පුළුවන්, ප්‍රශ්නයක් නැහෙනි. මෙයා ඉපදිලා තියෙන්නේම අල්පාවිස සංවත්තනික කර්මයකින්නේ. ඒකන්ද අපි නැති කළාට කෙච්චර ප්‍රශ්නයක් නැහැ. මෙයාගේ ආයුෂ නැති හන්ද වෙන්නේ නැති අපිට මෙහෙම හිතෙන්නේ කියලා කරගන්නත් පුළුවන්. මේ නැති කරන්න හිතෙන්නේ මේ මෙයාගේ කර්මේ බලය වෙන්නේ නැති කියලා. සමහර විට ඉපදිලා ඉන්න කෙනාගේ අකුසල කර්ම බලය නිසා මෙහෙම හිතෙන්නත් පුළුවන්. සමහර විට එයාට ජීවත් වෙන්න කුසලය තියෙද්දිත් ආයුෂ තියෙද්දිත් එහෙම කර්මයක් නැතුවම තියෙද්දිත් වෙන කෙනෙක් විසින් එයාව ඝාතනය කරන්නත් පුළුවන්. ඔය මරණය ගැන කියනකොට කියනවා ආයුක්ඛය මරණය. ඒ කියන්නේ ආයුෂ ඉවර වෙලා සමහර ඇත්ත වෙනවා. කම්මක්ඛය මරණය. සමහර අය උපදින්න හේතු වෙච්ච කුසල කර්මය ඉවර වෙලා මැරෙනවා. ඊළඟට කිව්වා උභයක්ඛය. උභයක්ඛය කියලා කියන්නේ ආයුසයි කර්මයයි දෙකම එක විට එක මොහොත ඉවර වෙලා මරණය සිද්ධ වෙනවා. ඊළඟට ඡේදක මරණය කියලා තියෙන උපඝාතක හෝ උපච්ඡේදක. ඒකෙන් සඳහන්වන්නේ යාට ජීවත් වෙන්න පිණුත් තියෙනවා, ආයුසත් තියෙනවා, ජීවත් වෙන්න වාසනාව තියෙද්දි වෙන කෙනෙක් එයාව ඝාතනය කරන එහෙම මරලා දාන්නත් පුළුවන්කම තියෙනවා. කර්මය තිබ්බනම් බෑ. කර කොච්චර ජීවත් වෙන කර්ම තිබ්බත් වෙන කෙනෙකුට එයාව මරන්නත් පුළුවන් අවස්ථාවල් තියෙනවා. ඉතින් ඒ නිසා සමහර විට අරක ප්‍රාණඝාත අකුසල කර්ම විපාකයක් වෙන්න පුළුවන්. සමහර විට ප්‍රාණඝාත අකුසලයක් නොකරන පිනක් කරපු කෙනෙක් වෙන්න පුළුවන් ඉපදිලා ඉන්නේ. තව කෙනෙක් කියාව මරණයට පත් කළා, ආයුසත් තියෙද්දි කර්මයක් තියෙද්දි මරණයට පත් කළා, ඔහු කර්මයක් රැස් කරගන්න එක ආරම්භ කරනවා වෙන්නත් පුළුවන්. නමුත් කෙසේ නමුත් මේ මිනිස් ඝාතනයක් සිද්ධ වෙන්නේ මේ කලලයක් විනාශ කිරීමෙන්. ඒක සාමාන්‍ය අකුසලයක් නන් නොවේයි. ඒක මහ විශාල අකුසල ගණයට වැටෙන මිනිස් ඝාතනය කියන එක. මොකද මනුස්ස ලෝක උපදින මහා පිනක ප්‍රතිඵලයක් වශයෙන් පව් කළා තිරිසං ලෝකයන්නේ පින් කළ මිනිස් ලෝකෙට එන්නේ. එබඳු ඝාතනයක් කිරීම තමන්ගේ මුළු ජීවිත කාලයම විනාශ කරන, ජීවිතේ අවුල් කරන, ඒ වගේ මුළු ජීවිත කාලේ මානසික පීඩාවන් විඳින්න සිද්ධ වෙන, පස්සේ කාලේ ළමෙක් ඇති වුණත් මහා වදකාරෙක් වෙන, ලෙඩ ගොඩක් වෙන ළමෙක් වෙන, ඒ වගේ අකුසල කර්මයක් බවට පත් වෙන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් අපි හැමදෙරුවනේ අපි කර්මයේ පිළිබඳ සාකච්ඡා කරමින් සිටින්නේ අද වැඩසටහනේදී. හැමදෙරුවනේ අපි අහලා තියෙනවා බොහෝ දෙනෙක් උජාරුවට නම් මේ කැස්සෙහෙම් පිරිසාවකටවත් බෙහෙත් පෙත්තක් අරගෙන නැහැ. එහෙම කියලා අපි බොහොම උජාරුවෙන් කියන අවස්ථා අපි අහලා තියෙනවා. ඒ වගේම අපි දැකලා තියෙනවා ඒ වගේම ඔය බෙහෙත් පෝලිං වල වරු ගණන් දවස් ගණන් ඉන්න බොහෝ මිනිස්සු අපි දැකලා තියෙනවා. එතකොට අපි හැමදෙරුවනේ මේ විදිහට බොහොම සෞඛ්‍ය සම්පන්නව බොහොම අල්ප ආබාධ වලින් යුක්තව ඉන්න පින තියෙන මිනිස්සුත් ඉන්නවා. ඒ වගේම හැමතිස්සම ලෙඩ රෝග මේ බොහෝ ආබාධ වලට ලක් වෙලා ඉන්න මිනිස්සුත් අපි දැකලා තියෙනවා. මේකට මොන මොන විදිහේ අපේ අකුසල කුසල කර්මයන් බලපාන්නට ඇද්ද? ඔව්. අපි මං හිතන්නේ ඊට ඉස්සෙල්ලා අපිට කතා කරන්න තියෙන තව දීර්ඝායුෂ ලැබෙන ප්‍රතිපදාව පිළිබඳව ඉගෙන මං ඉස්සෙල්ලා කන්ද පැහැදිලි කරලා ඉන්නම්. දැන් දීර්ඝායුෂ ලැබෙන ප්‍රතිපදාව හැටියට උන්වහන්සේ වදාලේ යම්කිසි ස්ත්‍රියක් කරි පුරුෂයෙක් කරි ප්‍රාණඝාතයෙන් වළකිනවා.
ප්‍රාණඝාතයෙන් වැළකුණු කෙනාගේ විස්තර සූත්‍ර පිටකයේ මේ චූලකාමිබංග සූත්‍රයේ සඳහන් වෙනවා. එයා ප්‍රාණඝාතය අතහරිනවා නිහිත දණ්ඩෝ. එයා සතුන් මරන්න කියලා දඬු මුගුරු තියාගන්නේ නැහැ. සත්තු මරන්න දඬු අතහැර දාලා. බලන්න සමහර ඇත්තෝ ඉන්නවා සත්තු මැරීමෙන් වැළකිලා. ඒවට ගෙදර තියාගෙන ඉන්නවා සමහර විට යකඩ පොල්ලක් හරි කිතුල් පොල්ලක් හරි කවුරු හරි ආවොත් ගහලා මරන්න ඕනේ කියලා. සතුන් මරන්නේ ඒක විතරක් හරියන්නේ නැහැ. ප්‍රාණඝාතයෙන් හරියට වැළකුණා වෙන්න නම් නිහිත දඬෝ සතුන් මරන්න පොලුත් මුගුරු තියාගන්න පුළුවන් කමක් නැහැ. ඒක අතහැර දාන්න ඕනේ. ඊට පස්සේ කියන නිහිත සත්තෝ තමන් සතුන් මරන්නේ නැතුව විතරක් ඉඳලා මදි. සතුන් මරන්න කියලා අවි ආයුධ තියාගත්නේ නැති කෙනෙකුත් වෙන්න ඕනේ. එතකොටයි මේ කුසල කර්මේ පරිපූර්ණ වෙන්නේ. ඇත්තටම ඉන්නව මරන්නේ නැති මිනිස් සතුන් මරන්නේ නැති අය. නමුත් එයාගේ ජීවිතේට විපතක් වුණොත් කරදරයක් වුණොත් කියලා ආරක්ෂාවට සමහර උල් පිහියක් තියන් ඉන්නවා, දැලි පිහියක් තියන් ඉන්නවා. සමහර විට තුවක්කුවක් තියන් ඉන්නවා, බෝම්බ තියන් ඉන්නවා වෙන්න පුළුවන්. අන්නේ අය මේ කුසලය නිසියාකාරව පරිපූර්ණ කරන්නේ. ඒකත් ප්‍රාණඝාතයෙන් වැළකීම එක කොටසක්. ඒ ආයුධ අතහරින්න ඕනේ. එයා බිමින් තබන්න රසකට දාන්න ඕනේ. ඊළඟට ලැජ්ජේ. එයා ලැජ්ජාවටපත් වෙන්නට ඕනේ මේ ප්‍රාණඝාත අකුසලේ කරන්න. දයාපන්නෝ සබ්බපාන භූත හිතානුකම්පී විහෙරති. දයාව අනුකම්පාව උපදවගෙන සියලු සත්වයන්ට හිතවත්ව වාසය කළ යුතුයි කියලා උන්වහන්සේ වදාලා. මෙන්න එහෙම දයාව අනුකම්පාව උපදවාගෙන සියලු සත්වයන්ට හිතවත්ව වාසය කරනකොට ඒ කර්මය නිසා ඔහු සුගතින් සග්ගං ලෝකං උප්පච්චති. එයා මරණයටපත් වෙලා දෙව්ලොව උපදිනවා, දෙවියන් අතර උපත ලබනවා. ඊට පස්සේ කෙනවා නෝචෙක්. ඊට පස්සේ මනුස්ස ලෝක දෙවියන් අතර වෙනවා. සචේ manussත්තං ආගච්ඡති. බැරි වෙලාවත් එයා මිනිස් ලෝකෙට මනුස්ස ලෝකෙට ආවොත් එහෙම යත්ත යත්ත පච්චා ජායති දීඝායුකෝ හෝති. යම් යම් තැනක උපදිනවා නම් මනුස්ස ලෝකේ උපදින තැන්වලදී දීර්ඝායුස ඇති කෙනෙක් බවට පත් වෙලා උපදිනවා. දීඝායුක සංවත්තනිකා ඒ සාමානෝ පටිපදා. තරුණය මේක තමයි පිළිවෙත. මේක තමයි ප්‍රතිපදාව. දීර්ඝායුස ලබන ක්‍රමය කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. මේකත් ලස්සිත හරියට අර මේ අර අපි කියපු ප්‍රාණඝාත අකුසලේ වගේ විපාක දෙනවා. සමහර විට මේ අකුසලේ සමට උපපීලක වෙන්න පුළුවන්. උපපීලක වශයෙන් ඉදිරිපත් වෙන්න පුළුවන්කම තියෙනවා. උපපීලක වශයෙන් ඉදිරිපත් වුණහම උපපීලක වශයෙන් ඉදිරිපත් වෙන්න පුළුවන්. විශේෂයෙන් මේක ගැන සඳහන් වෙන මුලින්ම උපත්ථම්බක වෙන්න පුළුවන් කියලා. උපත්ථම්බක කියලා කියන්නේ උපකාර කරනවා, උදව් කරනවා කියන අර්ථයෙන්. අර උපපීලක වෙන්නේ අකුසල කර්මය, උපත්ථම්බක කර්මයක්. උපත්ථම්බක කියන්නේ උපකාර කරන කර්මයක් බවට පත් වෙන්න පුළුවන්. උපත්ථම්බක වුණාම හරියට එයාට කියනවා වගේලු මෙන්න එහෙම මනුස්ස ලෝකෙ ඉපදුනාට පස්සේ මේ කියන මෙන්න එහෙම කියනවා වගේ යාට. යෝහං පඨමතරං ජානෙය්‍යුං නතේ ඉද නිබ්බත්තිතුං දදෙය්‍ය දේව ලෝකේ යේවතං නිබ්බත්තා පෙය්‍යං කියන මම දන්නවනම් ඔයා උපදින්න ඉස්සෙල්ලා මම කීයටවත් ඔයාට ලෝකේ නම් උපදින්න දෙන්නේ නැහැ. එහෙමනම් ඔයා දිව්‍ය ලෝකේ තමයි උපත ලබා දෙන්නේ ඔයාට. මේ කර්මය හරියට කියනවා වගේලු. උපදින්න ඉස්සෙල්ලා දන්නවනම් ඔයාට කීයටවත් මිනිස් ලෝකෙට නම් එන්න දෙන්නේ නැහැ. එහෙනම් ඔයාද දිව්‍ය ලෝකේ. මම ඔයාව දිව්‍ය ලෝකෙට දානවා. දිව්‍ය ලෝක උපදවනවා. එහෙම කියලා කියනවා වගේලු හරියට මේ කර්මය. ඊට පස්සේ ඒ වුණත් ඊට පස්සේ කෙනෙක් ඔබ ත්වං යත්ත කත්ත චනිබ්බත්තු අහං උපත්තම්බක කම්මං නාම උපත්තම්බන්තේන කරිස්සාමීති උපත්තම්බං කරෝති.
කියන ඔයා කොහේ ඉපදුනත් කමක් නැ දැන් දිව්‍ය ලෝකෙ ඉපදිලා නැ නේ කමක් නැ ඔයා කොහේ ඉපදුනත් කමක් නැ ඔයා කොහේ ඉපදුනත් මම උපස්තම්බක කර්මය කියලා මතකේ තියාගන්න මම ඔයාගේ පිහිටට ඉන්නවා ආරක්ෂාවට ඉන්නවා මම ඔයාට උපස්ථාන කරනවා උදව් කරනවා කියලා මේ කර්මය හරියට කතා කරලා කියනවා වගේ එයාම කියනකොට කිං කරෝති මං ඔයාට කොහොමද උදව් කරන්නේ මං ඔයාවද කළා දෙන්නේ මෙන්න එහෙම කියනවා පරිස්සයන් නාසේති ඔයාගේ ජීවිතේට අනතුරක් තියෙනවා නම් කරදරයක් තියෙනවා නම් ඒ ඔක්කොම මම විනාශ කළා දානවා ඒව නසලා දානවා පරිස්සයන් නාසේති භෝගේ උපාදේති ඔයාට භෝග සම්පත් භවභෝග සම්පත් මම උපදවලා දෙන්න ඇති කරවලා දෙනවා ඊට පස්සේ තත්ත ධාරකස්ස මාතු කුච්චියන් නිබ්බත්ත කාලතෝ පට්ඨාය මාතා පිතුන්නං සුකමේව සාතමේව හෝති ඉතින් මෙයා මේ උපත්ම්බක කර්මයක් විදිහට විපාක දෙනකොට මේ ප්‍රාණඝාතයෙන් වැළකීමේ කුසලය එයා මව් කුසේ ඉපදිච්ච දවසේ ඉඳන් අම්මටයි තාත්තටයි සුකමේව සාතමේව හෝති සැපයක්මයි ලැබෙන්නේ සතුටක් මිහිරක්මයි ලැබෙන්නේ. ඒ දරුව මව් කුසට ආපු දවස ඉඳන් අම්මගේ තාත්තගේ ජීවිතේ සැප බහුල වෙනවා වාසනාවන්ත බහුල වෙනවා. මේක උපත්ම්බක කර්මයක් බවට පත් වුණහම. ඊළඟට මෙයාගේ ජීවිතයට යම්කිසි විපතක් කරදරයක් එහෙම ආවොත් එහෙම අර උපත්ම්බක කර්මයේ විසින් එයාගේ කර්ම අකුසල විපාකය නැත්නම් මේ දුක දොම්නස පීඩාකාරී බව එය වනසලා දාලා හිටන් එයාගේ ජීවිතය ආරක්ෂා කරනවා විශේෂයෙන් දක්වලා තියෙනවා මෙයා ඉපදුනාට පස්සේ ගේහේ භෝගාණං පමාණං න හෝති ගෙයි භෝගයන්ගේ ප්‍රමාණ කරන්න බැරි වෙලා යනවලු ඒ කියන්නේ ඕනි තනං වස්තුව ධනය මේ ගෙදරට ලැබෙන්න පටන් ගන්න. ඊළඟට නිදි කුම්භයෝ පූරෝ පුරතෝපි පච්චතෝපි ගේහං පවට්ඨමානා පවිසන්ති. සමහර වෙලාවට නිදාන තැම්පත් කරපු කල මෙයාලගේ ගෙවල් වල ඉදිරිපසත් පිටුපසත් හමු වෙනවා දකින්න ලැබෙනවා. ඒවට පැමිණෙනවා. මේ සමහර දරුවන්ගේ පිම්බලෙන් උපස්තම්බක කර්මයක් බවට පත් ඊළඟට මාතා පිතරෝ පරේහි ටපිත ධනස්සාපි සම්මුඛේ භවං ගච්ඡanti අම්මලා තාත්තලා අනුන්ට ධනය දීලා තියෙන වස්තුව දීලා තියෙන ණයට එහෙම ඒ වස්තුව ධනය අම්මගේ තාත්තගේ ළඟට එනව ඔවුන් ඇවිල්ලා ණය ආපහු ලබා දෙනවා අපි ඔයාලගෙන් ණය ගත්තා නේද අපිට දැන් දෙන්න පුළුවන්කම තියෙන මේ තියාගන්න මේ ටික කියලා අම්මාත් ණය වෙලා ඒ කියන්නේ ණයට දීලා තිබ්බනම් ඒ ණය ටික ගෙදරට ආපහු ලැබෙනවා මේ දරුවගේ තියෙන පින් බලෙන් මේ ප්‍රාණඝාතයෙන් වැළකීච්ච කුසල බලයක් තියෙන නිසා මේ දරුවට මේ දරුවා ඉපදුනාට පස්සේ ඊළඟට කියනවා දේනියෝ බහූ කීරා හොಂತಿ එළදෙනුන් ඉන්නවනම් එයාලට බොහෝම කිරියෙන්න පටන් ගන්නවා බොහෝ කිරි තියෙනවා එයාලට සුකසීලා හොಂತಿ ගවයන් ඉන්නවනම් එයාලා සුකසීලා බොහෝම හොඳට හික්මිලා තැම්පත් වෙලා කියන දේ අහන පාලනය කරන්න පහසු හරක් ටිකක් බවට එයාලව පත් වෙනවා. ඒ වගේම වප්පට්ඨානේ සස්සානි සම්පජ්ජಂತಿ. වපුරපු තැන සස්සේ වැඩෙනවා. ඒ කියන්නේ ගොයම් මාපුරුවාම හොඳට වැඩෙනවා. වඩ්ඩියාවා පයුත්තං తాවකාලිකං වාදින්නම් දනං අචෝදිතා සයම්මේව ආහාරිත්වා දෙන්ති. තාවකාලිකව වස්තුවක් ධනයක් දීලා තිබ්බනම් ආපහු දෙන්න කියලා අහන්නේවත් නැතුව කියන්නේවත් නැතුව එයාලා ඇවිල්ලා වස්තුව ධනය ආපහු දීලා යනවා මෙන්න මේ විදිහට මේ බොහෝම හොඳ වෙනවා ඒ වගේම දාසාදයෝ සුවචා හොಂತಿ දාසයෝ බොහෝම කීකරු සුවච පිරිසක් බවට පත් වෙනවා කම්මන්තාන පරිහායන්ති එයාගේ ගොවිතැන්පත් වෙළඳ ව්‍යාපාර මේ කටයුතු කිසිම දෙයක් පිරිහීමට පන්නේ මේ දරුවගේ වාසනාවනි සම්මගේ තාත්තගේ වෙළඳ ව්‍යාපාර කටයුතු දියුණු වෙන්න ගන්නවා පිරිහෙන්නේ නැහැ
ධාරකෝ ගබ්බතෝ පට්ඨාය පරිභාරං ලබති. මේ දරුවා ඉපදිච්ච දවසේ නම් බොහෝම සැප සම්පත් ඇති කෙනෙක් බවට පත් වෙනවා. ඒ වගේ මේක උපදින්නට හේතු ජනක කර්මයක් වුණා නම් එහෙම අනිවාර්යෙන් මෙයා සිටු මැදුර රජ මැදුර වල මේගේ බොහොම උසස් තැන් වල යාව උපත ලබනවා කියලා මේ විස්තරයේදී බුදුරජාණන් වහන්සේ සඳහන් කළා තියෙන දීර්ඝායුෂ ලැබීමේ ප්‍රතිපදාව හැටියට. එහෙම මේ හැමදෙරනේ දැන් යම් කිසි කෙනෙක් සත්තු මරන්නේ නැහැ. ඒ මනුස්සයා සත්තු මරන්නේ නැහැ. හැබැයි මේ සත්තු නොමරා සිටීම පමණක් දීර්ඝායුෂ ලැබීමට හේතු වෙනවද? මේ සතුන් නොමැරීම පමණක් ඒ ශික්ෂාපදයේ ආරක්ෂා කිරීම පමණක් දීර්ඝායුෂ ලැබීමට හේතුවක් වෙන්නට පුළුවන්ද? අපි කරන මේ කුසල කර්ම ගත්තහම ඒවැ විපාක මෙලොවම පරිපූර්ණ වශයෙන් ලැබෙන්නේ නැහැ. ඒක විපාක බොහොම ස්වල්පයක් තමයි මෙලොව ලැබෙනවා නම් ලැබෙන්නේ. පරලොවදී අපිට මේක ලැබෙනවා දිත්තේවා ධම්මේ කියන මෙලොව ලැබෙන විපාක කොටසක් තියෙනවා. ඊළඟ උපපජ්ජ වේදනීය කියලා කියනවා ඊළඟ ජීවිතේ ලැබෙන කොටස. සමහර විට තුන්වෙනි ජීවිතයේ සිටන් නිවන් දකින අදක් තමයි සමහර විට විපාක ලැබෙන්නේ. ඒකට අපරාපරිය වේදනීය කර්ම කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒක නිසා අපි මේ සතුන් නොමරා හිටියම කියලා මේ ජීවිතේ ඒකොස්සෙම දීර්ඝායුෂ ලබනවා කියලා හරියට කියන්න බැහැ. අපි දැනට වින්දනය කරන්නේ පෙර ජීවිතයක අද කර්මයකින් ලැබිච්ච ආයුෂ ප්‍රමාණයක්, පෙර ජීවිතයක කර්මයක්. ඒ කර්මය ඉවරුණත් අපි මැරෙන්න පුළුවන්. කර්මයට ලැබිච්ච ආයුෂ ඉවරුණත් අපි සතුන් නොමර හිටියට අල්ප ආයුෂ ඇතුව මැරෙන්න පුළුවන්. ඒ වගේම තමයි වෙන කෙනෙකුට අපි කර්මයයි ආයුෂයි දෙකම තියෙද්දි ඝාතනය කරන්නත් පුළුවන්. සමහර විට කර්මය ආයුෂත් දෙකම ඉවරලා අපි මරණයටපත් වෙන්නත් පුළුවන්. දැන් මේ ජීවිතයේ සත්ව ඝාතනෙන් වැළකීලා හිටියා කියලාම එපමණකින්ම ඒ අපේ දීර්ඝායුෂ වඩන පිළිවෙත නොවෙන්න පුළුවන්. මේ ජීවිතයේ දීර්ඝායුෂ නොවැඩෙන්න පුළුවන්කම තියෙනවා. එහෙමයි පැහැඳුරුනේ. දැන් අපි සාකච්ඡා කළේ අල්ප ආයුෂ ලැබීමට හේතුත් දීර්ඝායුෂ ලැබීමට හේතුත් අපි සාකච්ඡා කළා. මම ප්‍රථමයෙන්ම අපේ හැමතුරන්ට ආරාධනා කරේ මේ අල්පාබාධ සහ මේ බොහෝ ආබාධතුවත් ඇතැම් පිරිස් උපදිනවා. අපේ හැමතුරුනේ කෙනෙක් බෙහෙත් පෙත්තක්වත් ගන්න නැතුව මේ දීර්ඝ කාලයක් බොහොම සැපසේ ජීවත් වෙනවා කිසි ආබාධයක් රෝගයක්ින් තොරව. නමුත් ඇතමුන් මේ ජීවිත කාලයේ පුරාවටම රෝහල් ගානේ තමයි තමන්ගේ ජීවිත ගෙනියන්නේ. මේටත් හේතුවක් තියෙන්න පුළුවන්. අපි හැමදෙරෙම මේ අල්පාබාධව නැත්නම් බොහොම නිරෝගී සුවව මේ ආබාධයකින් තොරව ජීවත් වෙන්න මොන වගේ කුසල කර්ම බලපානවද? ඒ වගේම මේ හැමතිස්සම ලෙඩ රෝගවලට, ඒ වගේම විවිධාකාර රෝගාබාධවලට ආබාධවල ලක් වෙන්නත් බලපාන හේතු මොන ආකාරයෙන්ද? ඒ සඳහා අපි සිදු කළ අකුසල කර්ම මොන වගේද කියලා අපි කතා කර සාකච්ඡා කරමු අපි හැමදෙරෙම. බහුල වශයෙන් රෝගී වෙන අය මිනිසුන් අතර දකින්න ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ මේට හේතුව හැටියට දක්වා වදාලා සමහර ඇත්තෝ ඉන්නෝ සතුන්ට හිංසා පීඩා කරනවා. පානිනාවා අතින් ගහලා හිංසා පීඩා කරනවා. ලෙඩ්ඩුනාවා ගල් කැටවලින් ගහලා හිංසා පීඩා කරනවා. දණ්ඩේනවා දඬු මුගුරු වලින් ගහලා හිංසා පීඩා කරනවා. සත්තේනවා නැත්තං ආයුධ වලින් ගහලා හිංසා පීඩා කරනවා. මේ විදිහට අතින් පයින් හරි දඬු මුගුරු වලින් හරි ගල් කැට වලින් හරි අවි ආයුධ වලින් හරි ගහලා සතුන්ට හිංසා පීඩා කළොත් ඔහු ඒ අකුසල කර්මය නිසා නිරේ උපත ලබනවා. මනුස්ස ලෝකෙට යම් දවසක පැමිණියොත් එහෙම යම් කලකෙනවා නම් උපදින තැනදී බොහෝ ආබාධ ඇති කෙනෙක් බහුල විදිහට ලෙඩ වෙන කෙනෙක් බවට පත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. එතකොට බොහෝ ආබාධ ඇති කෙනෙක් බවට පත් වෙන්නට හේතුව මේ සත්වයින්ට හිංසා පීඩා සිදු කිරීම. අතින් පයින් ගහනවා, දඬු මුගුරු වලින් ගහනවා, බල්ලෝ දැක්කම ගල් කැට වලින් ගහනවා. මෙන්න මේ වගේ ඒවා තමයි සතුන්ට හිංසා පීඩා කරන එක තමයි බොහෝ ආබාධ ඇති පිරිසක් බවට පත් වෙලා
හේතුව. සමහර ඇත්තන්ට බොහෝ ආබාධ නැහැ. ඒ බොහෝ ආබාධ නැති වෙලා තියෙන්නේ අර විදියට සතුන්ට හිංසා පීඩා නොකර ජීවත් වෙන්නට පුරුදු වෙලා. ඒකේ විපාක වශයෙන් සතුන්ට හිංසා පීඩා කරන්නේ නැත්නම් අතින් ගහන්නේ නැත්නම් ගල් කැට වලින් ගහන්නේ නැත්නම් දඬු මුගුරු වලින් ගහන්නේ නැත්නම් අවි ආයුධ වලින් ගහන්නේ නැත්නම් ඒකේ කුසල විපාකයේ වශයෙන් යා දෙව්ලෝ උපදින්නේ. මිනිස් ලොවට යම් කලක පැමිණෙනවා නම් අල්ප ආබාධ ඇති කෙනෙක් බවට පත් වෙනවා. ඔය සමහර ඇත්තෝ ඉන්න ඔයාලා කියන්නේ මම නම් කවදාවත් තිස් විරිතාලෙක ඉඳලා නැහැ. පැන්ඩෝල් පෙත්තක් තරම්වත් බීලා නැහැ. මට හිම් බහින දෙඩක්වත් නැහැ කියලා. මේ හිම් බහින රෝගය කියලා කියන්නේ හිම්බිරිස්සාවට. හිම් බහිනවා කියන්නේ මේ ඔළුවෙන් සෙම එනවා, වැක්කිරෙනවා. ඉතින් මේ හිම් බහින තරම් රෝගයක්වත් නැහැ, හිම්බිරිස්සාවක්වත් නැහැ කියලා කියන අය ඉන්නවා. මේකට බොහොම ලස්සන පිළිතුරක් ධර්මයේ තියෙනවා. සච්චේ මුහුත්තම්පි ආරෝග්‍යං පටි කියනවා. මට වචනේ මතකනේ. යම් කෙනෙක් මොහොතකට හරි නිරෝගී බව ප්‍රකට කරනවා නම්, ඒ කියන්නේ ප්‍රකාශ කරනවා නම් මම නිරෝගී, මට ඉහෙම් බහින රෝගයක්වත් නැහැ කියලා, කිමඤ්ඤත්‍ර බාල්‍යං, ඒ මෝඩකම හැර අන් කුමක්ද කියලා. මෙහෙම ප්‍රකාශ කරන එක මේ නිරෝගී බව පිනකර ලැබෙච්ච ප්‍රතිඵලයක්. නමුත් ඒකෙන් ආඩම්බරයට පත් වෙන එකට කියන ආරෝග්‍යම කියලා. එහෙම ප්‍රකාශ කරන කිමඤ්ඤත්‍ර බාල්‍යං, මෙයාගේ මෝඩකම හැරෙන්න වෙන මොකද්ද කියලා බුදුරජාන් වහන්සේ ප්‍රශ්න කරලා තියෙනවා. ඉතින් ඒක නිසා මොහොතකට හරි තමන් නිරෝගී කියලා හිතන එක ඒක මෝඩකමක්. මොකද මේ කය කියලා කියන්නේ උන්වහන්සේ වදාලා මේක බිත්තරයක් වගේ. බිත්තරය කොයි වෙලේ කැඩෙයිද දන්නේ නැහෙනි. විනාශ වෙයිද දන්නේ නැහෙනි. බිත්තර කටු ඉතා සියුම්. ඒ වගේ තමයි මේ කය කියන එක ලෙඩ වෙන ස්වභාවයෙන්ම යුක්ත වූ එකක්. ඒක නිසා උන්වහන්සේ වදාලා ලෙඩ වෙන කයක් ඇති මම ලෙඩ නොවන සිතක් ඇති කෙනෙක් වන්නෙමි, පුහුණු විය යුතුයි කියලා උන්වහන්සේ දේශනා කළා. කය ලෙඩ වෙනකොට හිත ලෙඩ වෙන්නේ නැතුව තියාගන්න අපි අපේ මනස පුරුදු කරන්න ඕනේ, පුහුණු කරන්න ඕනේ. ඒකට තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපිට ලැබුණේ. බලන්න අද කාලේ කෙනෙක් ලෙඩ වුණාම, අද ලෙඩ වුණාට පස්සේ එයා හිතින් හොඳටම වැටෙනවා තමන්ගේ හිත පාලනය කරගන්න බෑ. එයා ඉස්පිරිතාලෙට ගිහිලා නවත්තලාවත් එයා ලෙඩු බලන වෙලාව වෙනකොට වටපිට බල බලා ඉන්නේ කවුරු හරි මාව බලන්න එයිද කියලා. මොකවත් ගේන්න ඕනෙත් නෑ, එන්නයි අවශ්‍ය. එයිද කියලා බල බලා ඉන්නේ. බලන්න කොච්චර මානසිකව වැටිලාද කියලා. ඒ ලෙඩාට තමන්ගේ හිත පාලනය කරගන්න බැහැ. ඉතින් ඒක නිසා රෝගය සමහර විට 120ක් වෙන්න පුළුවන්. 80%ක්ම මේ අමාරුව දැනෙන්නේ මානසික වේක බලපෑම හේතු කරගෙන. ඒසම විශේෂයෙන් මේ බෞද්ධයින් ගත්තහම එයාලා මේ නිරෝගීව ඉන්න කාලය තුල හොඳට හිත පුරුදු කරන්නට ඕනි. ලෙඩ වුණාට පස්සේ මනසින් වැටෙන්නේ නැතුව ඉන්න. මේක තමයි ස්වභාවය, මේක තමයි යථාර්ථය. අනාත්මු කයක් තියෙන්නේ. ඉතින් මේක ලෙඩ වෙනවා. ඒ මේකේ හැටි. මෙහෙම නුවණින් විමසලා තේරුම් අරගන්න හොඳ සිහිය, කල්පනාව අපි ඇත්තටම නිරෝගීව ඉන්න කාලය තුල පුරුදු කරන්න, පුහුණු කරන්න අවශ්‍ය වෙනවා. එමයි ප්‍රහමතුරණිය, දැන් අපි සාකච්ඡා කළා දීර්ඝායුෂ ලබන්නට හේතු, අල්පායුෂ ලබන්නට හේතු, ඒ වගේම බොහෝ ආබාධ වලින් යුක්ත වෙන්නට හේතු, බොහොම නිරෝගී සැප සම්පත් ලබා ගන්නට හේතු වන කාරණා පිළිබඳ අපි සාකච්ඡා කළා. ඒ වගේම ඔබට ඔබේ ජීවිතයේ දිදෙනදා දකින්නට හම්බ වෙනවා ඇති බොහොම පින්වන්ත රූප තියෙන මිනිස්සු. අපි දැක්කත් හරි බොහොම හිත පැහැදෙන රූපයක් තියෙනවා. සමහරු නම් අපි අපේ ජීවිතවල හරි අප්‍රසන්නයි. ඒ අපේ හදවතේ දැනෙන සිතුවිල්ලක්ද මන්දා අපි දකින්නට ප්‍රිය කරනවා මේ රූප. මේ විදිහට ඇතමුන් බොහොම රූප සම්පත්තියෙන් අගතැම්පත් වෙලා උපදිනවා අපේ හැමදෙරුවනේ. තවත් විටක මේ රූප කාය සම්පත්තිය බොහොම අල්පව උපදින, අවලස්සන වෙලා උපදින පුද්ගලිනුත් ඉන්නවා. ඒ නිසා මේ සඳහා යම්කිසි හේතු කාරණා ඇති බොහෝම රූප සම්පත්තියෙන් යුතුව උපදින්නට අපි යම්කිසි කුසල කර්මයන් කරන්නට ඇති. ඒ වගේම අවලස්ස
උපදින්නටත් යම්කිසි අකුසල කර්මයන් හේතු භූත වෙන්නට ඇති. අපේ හැමදෙරෝනේ අපි ඒ පිටිබඳව සාකච්ඡා කරමු. මේ රූප සම්පත්තිය බොහොම සෝභාමත්ව පිහිටන්නට සහ බොහොම අවලස්සන වෙන්නට මොනවද හේතු කාරණා වෙන්නේ? මේ සූත්‍රයේ චූලකම් විභංග සූත්‍රයේ දක්වලා තියෙනවා සමහර ස්ත්‍රී පුරුෂයින් සිටිනවා. එයාලා බොහොම කේන්ති බහුලව වාසය කරන්නේ. පුංචි වචනයක් කිව්වත් ඒකට කේන්ති ගන්නවා. කෝපය දේශය පහළ කරනවා. මෙන්න මේ පොඩි දෙයටත් කේන්ති ගන්න මේ අය තමයි ඒ අකුසලයේ මරණාසන්න මොහොතේ ආවොත් නිරේ උපදිනවා. යම් කාලයක මනුස්ස ලෝකයට එනවා නම් යම් යම් තැනක උපදීද උපදින තැන්වලදී උබ්බන්නෝ හෝති දුර්වර්ණ වෙලා උපදිනවා කියලා උන්වහන්සේ වදාලා. ඉතින් මේ ශනික කෝපය නිතර නිතර කේන්ති ගැනීම මේක නිරයගාමි අකුසලයක්. නිරයට ගිහිල්ලා නිරේ දුක් විඳලා මනුස්ස ලෝකයට ආවහම එයා දුර්වර්ණ වෙලා අවලස්සන වෙලා උපදිනවා. එහෙනම් ඒකෙම තියෙනවා වෙන්න ප්‍රතිපදාව වැඩපිළිවෙල මොකද්ද කියලා. ඒ තමයි සල්ප දෙයට පවා කේන්ති නොගෙන සිටීම. මහත් දෙයටත් කේන්ති නොගෙන සිටීම. පුංචි දේවල් වලදී කේන්තිය, කෝපය, දේශය ප්‍රකට නොකර ඉවසන්න පුරුදු වීම. මේක තුලින් මෙලොමත් ලස්සන වෙනවා තමන්ව. පරලොවත් දෙව්ලොව උපදින්න පුළුවන් වෙනවා. යම් කලක යම් දවසක මනුස්ස ලෝකයට පැමිණියොත් යම් යම් තැනක උපදීද උපදින තැන්වලදී ලස්සන අය වෙලා වර්ණවත් අය වෙලා උපත ලබනවා කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙනවා. මේ ලස්සන වෙලා උපදින එකට කියන්නේ ගති සම්පත්තිය කියලා. ඒක පිනක විපාකයක්, පිනක ප්‍රතිඵලයක්. සමහර අකුසල කර්ම ගති සම්පත්තියට පැමිණ විපාක නොදේ කියලා තියෙනවා. ඒ ලස්සන අයට සමහර අකුසල් තියෙනවා. ඒ අකුසල් ලස්සන සමහර අයට විපාක දෙන්නේ නැහැ. ඉතාම දුප්පත් ගෙදරක ඉපදිච්ච ගෑනු ළමයෙක්ව හිටියා. මේ කාන්තාව දවසක් කටු තියෙන ගහක නැගලා ගසක නැගලා ඉන්නව පළතුරු ගෙඩි කමෙන්. රජ කෙනෙක් එතනින් යනවා. මේ කාන්තාව හරි ලස්සනයි දකිනවා. දැකලා රාජපුරුෂයන්ට කියනවා ගිහිල්ලා අහන්න එයාව කාට හරි අයිතිද නැද්ද, සස්සාමිකද අස්සාමිකද කියලා ඇහුවා. එයා කිව්වා මම අස්සාමිකයි, මට ස්වාමියෙක් නැහැ, කාටවත් මාව අයිති නැහැ. රජතුමා කිව්වා කා වස්තුවේ අයිතිකාරෙක් නැත්තම් ඒ ධනේ රාජසන්තක වෙනවනේ, යාව එක්කගෙන එන්න කියලා. එහෙම මෙතා පිටින් තියාගත්තා. මගුල් ඇතා පිටින් තියාගෙන රජවාසයට ගිහිල්ලා එයාව කසාද බැන්දා. එයාව අග්‍ර මහේසිකාව කළා. එයා තමයි මේ කොසල් රජතුමාගේ අග්‍ර මහේසිකාව, මල්ලිකාව වුණේ. දුප්පත් පවුලක ඉපදුනේ. නමුත් බොහෝම ලස්සන චවිවරණයක් තිබ්බා. ඒ චවිවරණය නිසා තමයි අර අකුසල කර්ම විපාක දෙන්නේ නැතුව කුසල කර්ම විතරක් විපාක දෙන්න පටන් ගත්තේ. ඒක නිසා මේ ලස්සන වෙනවා කියන එකත් පිනක ප්‍රතිඵලයක්. ඒ පින් පුණ්‍ය විපාකය නිසා කෙනෙක් හර විට ඒ පුණ්‍ය විපාක නිසා ඔහුට විපාක දෙන්න තියෙන අකුසල කර්ම විපාක නොදී කුසල කර්ම විපාක දෙන්න පටන් ගන්නවා. බලන්න බලු පැටවු ටිකක් පාරේ දාලා ඉන්නවා. කැතම කැත බලු පැටවු ටිකක් හිටියොත් මිනිස්සු බලන්නේවත් නැතු යනවා. ලස්සන බලු පැටවු ටිකක් පාරේ අතහැර දාලා තිබ්බොත් සමහර විට ඒ බලු පැටවු ටික මිනිස්සු අරගෙන යනවා. බලන්න මේ ගත් සම්පත්තිය නිසා, ලස්සන නිසා කොච්චර සැප සම්පත් ජීවිතේට ලැබෙනවද කියලා. බල්ලෙක් කියන්නේ නිර අපායක ඉපදිලා ඉන්නේ. අපායේ ඉපදිලා හිටියත් ලස්සනට ඉපදුනොත් එහෙම එයාට සැප සම්පත් ලැබෙනවා. සමහරට ළමෙකුට, දරුවෙකුට වඩා සුඛ බහුල ජීවිතයක් ගතකරන්න අවස්ථාව ලැබෙනවා. අසරණ ළමයි ගත්තහම, අසරණ කාන්තාවන් ගත්තහමත් ඒ අසරණ අයගෙනුත් බොහෝ දෙනෙක් වැඩියෙන් උදව් කරන්නේ අසරණ අය අතර සිටින ලස්සන අයට. ඒකේ මිනිස්සුන්ගේ තියෙන යම්කිසි දුර්වලතාවයක් විදිහට අපි දකින්න පුළුවන්. එක පැත්තකින් දුර්වලතාවයක් තමයි මිනිසුන්ගේ. තවත් පැත්තකින් එයා ලස්සන අසරණ වුණත් ලස්සන වෙලා තින්නේ පිනකින්නේ. ඒ පිනේ විපාකයක් විදිහට තමයි එයාට වෙන කෙනෙකුට සලකන හිත නැඹුරු වෙන්නේ, අවස්ථාව ඇති වෙන්නේ. ඒක නිසා මේ ලස්සන වීම පිනක විපාකයක්. ඒ විපාකය නිසා
සමහර අකුසල කර්ම පව විපාක දෙන්නේ නැතුව කුසල කර්ම විපාක දෙනවා. ඒක නිසා ලස්සන වෙන එකත් පිනක විපාකයක් ලස්සන වෙන්න බුදුරජාන් වහන්සේ විශේෂයෙන් දක්වලා තියෙනවා. උන්වහන්සේගෙන් අහුවා කෙනෙක් ලස්සන වෙලා ලස්සන වෙන්න ආසනම් මොකද්ද මොනවද පූජ කරන්න ඕනේ කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ලස්සන වෙන්න ඕනි නම් වස්ත්‍ර පූජා කරන්නට ඕනේ කියලා. ඇඳුම් පූජ කරන්න ඕනේ. ඇඳුම් පූජා කළා වුණි ලස්සන වෙන්න ප්‍රාර්ථනා කරන්න. ඇඳුම් පූජා කළාම මෙලොවත් පරලොවත් එයා ලස්සන කෙනෙක් බවට පත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඒක නිසා ඒක පාලියෙන් කියන්නේ වන්නදෝ හෝති වත්තදෝ කියලා. වන්නදෝ හෝති වත්තදෝ. ඒ කියන්නේ ලස්සන වෙනවා ඇඳුම් පූජා කිරීමෙන් කියලා. ඉතින් ඒක නිසා ඇඳුම් පූජා කළා ලස්සන බව ප්‍රාර්ථනා කරනවා නම් ඔහුට මෙලොවත් පරලොවත් ලස්සන කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒක ලස්සන වෙන්න හේතුවක් තමයි කෙසේ නමුත් මේ කේන්ති නොගෙන සිටීමට අමතරව එකක් ඇඳුම් පූජා කිරීම. එහෙමයි අපි හඳුරන්නේ. අපි කී දහහක් නම් මේ કૃතිමව අපිට ලස්සන වෙන්න අපි වියදම් කරනවාද? හැබැයි ධාර්මික බුද්ධහමේ ඔබට පෙන්වලා දීලා තියෙනවා මනාව ධර්ම මාර්ගය. ඔබේ රුව ලස්සන කරගන්න, රුව අලංකරණය කරගන්න මහා වියදමක් යන්නේත් නෑ ඔබට. ඔබේ හිත දමනය කරගන්න, ඉවසියෙන් පුරුදු කරන්න, ඒ වගේම පුළුවන් නම් අසරණ මිනිසුන්ට මේ වස්ත්‍රය දාහණය කරන්න. එවිට ඔබේ රූපය බොහොම සුන්දර රූපයක් ඔබට පත්වේවි. ඔය මිල මුදල් අධික ලෙස වියදම් කරලා මේ එක එක දේවල්ට මිල මුදල් වියදම් කරලා ඔබේ රූපය ලස්සන කරගන්නට වඩා ඔබේ හිත පිරිසිදු කරගත්තොත් ඔබට නිකම්ම ලස්සන උරුම වෙන බව අපිට සහතිකයි. ඒ ලස්සන තුළින් ඔබට වඩාත් සැපදායි ජීවිතයක් උරුම වේවි. අපි හැමදුරුවනේ ඒ වගේම අපි දැකලා තියෙනවා මේ ලස්සන වගේම මේ යාන වාහන පිරිවරාගෙන බොහොම අධි සුකෝපභෝගී ජීවිත ගත කරන මිනිස්සු ඉන්නවා. මේ ඉතාමත් මාලිගාවේ නිවෙස් තියෙන්නේ, ඒ වගේම යන්නේ ඉන්නේ බොහොම සුපිරි වාහනවල, ඒ වගේම මේ වටේටම දැසිදස්සු, මේ ආදී විදිහට සුපිරි ජීවිත ගත කරන මිනිසුන් ඉන්නවා. ඒ වගේම අපි මේ පාරේ යන එන මගතොටෙදී දකින්න වෙන්නේ නැති ඔබට මේ පාරේ යන අයගෙන් මුදල් ඉල්ලලා හරියට කන්නාදීනේ නැතුව බොහොම දුක්ඛිත ජීවිත ගත කරන පිරිසකුත් ඉන්නවා. මේ ආදී විදිහටත් මේ විෂමතාවයක් ඇති වෙන්නට අනිවාර්යෙන්ම කර්මය බලපාන්නට ඇති. අපි හැමතුරුනේ ඇයි මේ විදිහට අදිසුඛෝපභෝගී ජීවිත ගත කරන පිරිස් මොනවද කරපු කුසල කර්ම මේ විදිහට සැප විඳින්නට, ඒ වගේම මේ අපි අසරණ දකින දුගී දුප්පත් මිනිස්සු මේ විදිහට දුක් විඳින්නට ඔවුන් කරපු අකුසල කර්මව වෙන්නට ඇතිද? මේ සූත්‍ර දේශනාවේ මේ ගැන සඳහන් කරනවා සමහර ඇත්තෝ ඉන්නවා අනුන්ට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ඒ වගේම වන්දනා මාන පූජා සත්කාර මේවා ලැබෙනවට අකමැති. ඉතින් මේ අනුන්ගේ සැප සම්පත් වලට අකමැති බව, ඒවට ඉරිසියා කිරීම, ඒවා දැකලා හිත දූෂණය කර ගැනීම, මෙන්න මේ කකුසලයක්. මේ අකුසලය නිසා තමයි මේ අයට අල්පේසාක්‍ය වෙන්න වෙන්නේ. අල්පේසාක්‍ය කියන්නේ බොහොම සැප සම්පත් නැති, බොහොම අඩු සැප සම්පත් ඇති ජීවිතයක් ලබන්න හේතු වෙනවා. ඒ වගේම අනුන්ට ලැබෙන ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වන්දනා මාන පූජා සත්කාර ඒවට ඉරිසියා කරන්නේ නැත්නම් ඒවා දැකලා අනේ මෙයා කොච්චර පින්වන්තද, මෙයාගේ පින නිසානේ මෙච්චර ලැබෙන්නේ, මෙහෙම කියලා හිත සතුටටපත් කරගන්නවා නම් එහෙම ඒක සතුටු වෙනවා නම් අනුන්ගේ ලාභ සත්කාර තුල එහි විපාක විදිහට යා මහේසාක්‍ය වෙලා උපදිනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඒතර අල්පේසාක්‍ය වෙන්න හේතුව ඉරිසියාව, මහේසාක්‍ය වෙන්න හේතුව ඉරිසියාවට ප්‍රතිවිරුද්ධ ගුණය මේක හඳුන්වන්නේ මුදිතාව කියලා. ඉරිසියා නොකිරීමට මුදිතා කියලා. ඒක බොහොම ශ්‍රේෂ්ඨ ගුණයක්. ඒක අපිට භාවනාවක් වශයෙන් පුරුදු කරන්නත් පුළුවන්. සිව්බඹ විහරණවල සඳහන් කළා මුදිතා භාවනා කියලා. ඒකෙදි භාවනාවක් වශයෙන් පුරුදු කරනවා නම් මෙහෙම හිතන්නට පුළුවන්,
තමන්ගේ හිතවත් සත්වයන්ට හිත යොමු ඉස්සෙල්ලා තමන්ට සිත යොමු කළා මම කායික සැපයෙන් නොපිරිහෙවා මානසික සැපයෙන් නොපිරිහෙවා ලද සැපතින් නොපිරිහෙවා මාමෙන්ම මාගේ හිතවත් සත්වයෝද කායික සැපයෙන් නොපිරිහෙවා මානසික සැපතින් නොපිරිහෙවා ලද සැපතින් නොපිරිහෙත්වා ඊළඟට මාගේ වෛර සත්වයෝ කායික සැපතින් නොපිරිහෙත්වා මානසික සැපතින් නොපිරිහෙත්වා ලද සැපතින් නොපිරිහෙත්වා ඊළඟට සියලු සත්වයෝ ඊළඟට දිසා වශයෙන් බෙදාගෙන හිතන්න පුළුවන් මේ මුදිතාව භාවනාවක් විදිහට ප්‍රගුණ කිරීම අර මහේසාක්‍ය වෙන්න හේතු වෙන ප්‍රබල කුසලයක් ඊට අමතරව සාමාන්‍ය දේවල් වලටත් තිරිසියා නොකර ඉන්න පුරුදු වෙන්න අන්සතු සැපතෙහි සතුටු වෙන්න මේක මහා උදාර ගුණ ධර්මයක් ඒ ගුණය පොඩි ළමයින්ගෙන් නම් පුරුදු කරන්න පුංචි කාලේ ඉඳන්ම අනික් අයට සැපයක් ලැබෙනවට අකමැති කෙනෙක් ඉගෙන ගන්නවට අකමැති ඒකේ ප්‍රතිඵලය Tamanta ඉගෙන ගන්න නැති වෙන එකමයි ඒත් අනික් අයගේ සැප සම්පත් වලට ගරු බුහුමන් වලට ඉරිසියා කරන්ඩ Tamantaමයි ගරු බුහුමන් නැතුව යන්නේ ඉතින් මේ පිළිබඳ සැලකිලිමත් වීම බොහෝ සෙයින් වටිනවා අද දිනේදී අපි මේ සාකච්ඡා කළේ වැඩසටහනෙන් කර්මය පිළිබඳව පෙළදම් කතිකාවත කවදත් කැමති ඔබ දීර්ඝායුෂ ලබනවා නම් පෙළදම් කතිකාවත කවදත් කැමති ඔබ බොහොම ශෝභමාන බොහොම රූප සම්පත් ඇතිව ජීවත් වෙනවා නම් ඒ වගේම පෙළදම් කතිකාවතේ වැඩසටහන අපේ හාමුදුරුවොත් අපේ බෞද්ධ ආරූප වාහිනී නාලිකාවත් අපි බොහොම සතුටු වෙනවා ඔබ මහේශාක්‍යව ජීවත් වෙනවා නම් අන්න ඒ සඳහා ඔබ නානාවිධ ක්‍රම උපයෝගී කර ගන්න පුළුවන් නමුත් ඒ ක්‍රමවලින් බැහැරව ඒ ක්‍රමයෙන් ඔබට ගිය සැබෑ ධාර්මික මාර්ගය සැබෑ ධාර්මික පිළිවෙත තමයි පෙරදම් කතිකාවත පුදුලි ඔබට යොමු කරන්නේ. ඒ නිසා අපි ආරාධනා කර සිටිනවා මේ දැහැමි මඟ ගිහිල්ලා ඔබේ ජීවිතය ලස්සන කරගන්න ඔබේ ජීවිතය වඩා අර්ථවත් කරගන්නට හැකි වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මේ දහම් මඟට එකතු වෙන්න ලෙස ඔබ සියලු දෙනාටම ආරාධනා කර සිටිනවා. එසේනම් අද දිනෙත් මේ ස්ථානට වැඩම කර අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ රත්නපුර කලවාන ජාතිවංගොඩ දම්සක් විහාර සේනාසනේ ප්‍රධාන අසක අපේ ගෞරවනීය දොළසළු දිතදීර ස්වාමින්ද්‍රන් වහන්සේ උන්වහන්සේ කවදත් බෞද්ධ මාධ්‍ය ජාලයට ඒ වාගේම මේ පෙරදම් කතිකාවතට තවත් වැඩසටහන් රාශියක් මේ බෞද්ධ මාධ්‍ය ජාලයේ සිදු කරන උන්වහන්සේ ඒ වගේම මේ වැඩ කටයුතුත් මේ මාධ්‍ය ඔස්සේ සිදු කරන ධර්ම ප්‍රචාර කටයුතුත් ඉන් ඔබට සිදු කරන සියලුම සහ ජාතික මෙහෙවර සර්ව ප්‍රකාරයෙන් සාර්ථකව සිදු කරගෙන යන්නට උන්වහන්සේට නිරෝගී සුවයත් ශක්තියත් ධෛර්යයත් වාසනාවත් අපි බෞද්ධ මාධ්‍යාලයෙන් ප්‍රාර්ථනා කර සිටිනවා අපේ හැමදරුවනේ. ඒ වගේම එසේනම් ඔබ සියලු දෙනාටමත් තුනුරුවන්ගේ දෙවියන්ගේ ආශිර්වාද බලෙන් ඔබ සිදු කරන සියලුම යහපත් සිතුම් පැතුම් සර්ව ප්‍රකාරයෙන් සාර්ථක කර ගැනීමට හැකියාව ලැබේවායි කියලා ප්‍රාර්ථනා ඇතිව අද දිනේට පෙරදම් කතිකාවත වැඩසටහන සමාප්ත කරනවා. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.